ඉතින් යාළුවනේ දැන් ඔයගේ ෆෝන් එකේ තියෙන Play Store හා App Store මේ විදිහට ගිහින් සර්ච් බාර් එකට මේ විදිහට ගිහිල්ලා Chrome app කියලා මම කලින් සර්ච් කරලා තියෙනවා ඒක මම ටච් කරන්නේ දැන් ඊටවත් මේ Chrome app එක මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන් ඉවරයි ඉතින් දැන් මම මේ විදිහට app එක ඕපන් කරගන්නම් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් හතරක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මීටින් එකට ජොයින් වෙන්න ඉන්නවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා හැවෙන් ඉන්න වෙලා ජොයින් වෙන්න කියලා. ඉතින් දැන් මේ විදිහට සයින් ඉන් විත් Google කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් දැන් ඔයාට ගිනමත් නැත්නම් account එකක් තෝරගන්න එනවා මේ විදියට. ඉතින් ඔයා දැන් කැමති account එකක් තෝරගන්න. මම දැන් මගේ account එක තෝරගන්නවා. දැන් all button එක press කරන්න. ඉතින් ආයෙත් Chrome app එකට setting වුණාම පස්සේ තියෙන interface එක හතර ගාව මේ තියෙන්නේ. කලින් විදියට තියෙන ඒවට සැලින් වුණාට පස්සේ ඉන්ටර්ෆේස් එක වෙනවා. මේකේ යට task bar එක ගත්තොත් meeting, contact, setting වගේ ඒවා තියෙනවා. ඒ වගේම ඔයාලට උඩ task bar එක ගත්තොත් meeting, join, schedule, session වගේ task bar එක ඇතුලේ අපිට schedule බලා ගන්න පුළුවන්. මුලින්ම ගුරුවරු ගැන කතා කරත් අපිට තියෙන්නේ meeting එකක් create කරගන්න විදිය. ඒකට අපි මුලින්ම new meeting කියන තැඹිලි පාට ටැබ් එක ටච් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට meeting එක select කරන්න කලින් ඔයාලා setting ටිකක් හදන්න ඉල්ලනවා. ඉතින් මේ setting වලට කිසිදු වෙනස් කිරීමක් නොකර start and meeting කියන බටන් එක press කරන්න. ඉතින් ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ නම් කිසිදු සෙට්ටින් හැදීමකින් අවශ්‍යතාවයකින් තොරව ඔයාලට පුළුවන් Chrome application එක හරහා මේ විදිහට meeting එකක් create කරගන්න. ඉතින් මේකේ meeting එකට අමතරව අපි සෙටින් ගැන කතා කරමු. ඒ කියන්නේ ඔයාගේ meeting එකේ audio එක විතරක් change කරගන්න ඕන නම් ඔයාගේ screen එකේ යට task bar එකේ තියෙන stop video option එක ටච් කරගන්න. ස්ක්‍රීන් එකේ උඩ zoom කියලා බටන් එකක් පේනවා ඇති. ඒ බටන් එක උඩ ක්ලික් කරන්න. මේ විදිහට. දැන් ඔයාලට මෙතන පේනවා ඇති meeting ID, host password, invite link, participation ID. ඉතින් ඔයාලට ඒ වගේම ඒවා බලා ගන්නත් පුළුවන්.
ඉතින් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මීටි ID එක සහ පාස්කෝඩ් එක. ඉතින් ඔයාගේ මීටින් එකට ඇඩ් වෙන ශිෂ්‍යයන්ට අවශ්‍යම දෙක තමයි මේ දෙක. ඔයාගේ මීටින් එකට ඇඩ් වෙනකොට අනිවාර්යයෙන්ම ඒ අයගේ මේ මීටින් ID එක සහ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඒක ඇතුළු කරොත් විතරයි ඒ අයට ඔයාගේ මීටින් එකට ඇඩ් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මතකත්ව මේ මීටින් ID එක සහ පාස්වර්ඩ් එක කොපි කරලා මීටින් එකට ඇඩ් වෙන ශිෂ්‍යයන්ට මේක ෂෙයා කරන්න. ඉතින් ඔයාට මේ විදිහට ලේසියෙන්ම මීටින් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. හරි දැන් ඔයාගේ මීටින් එක තිවිලා ඉවර වුණාම අපි අයින් වෙන්න නම් මෙතන උඩ තියෙන ඉන් බටන් එක ප්‍රෙස් කරන්න ඕන. දැන් මේ තියෙන ඉන් මීටින් ෆෝ ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඒක ඔයා ක්ලික් කරාම හැමෝටම මේ මීටින් එක අවසන් වෙනවා. ඉතින් මම දැන් මේ විදියට ඉවත් වෙනවා. ඉතින් දැන් මේ විදියට ගුරුවරු ගැන මතක් අවසන් කරලා ශිෂ්‍යයන් ගැන කතා කරොත් ශිෂ්‍යයන්ට තියෙන්නේ මේ විදියට මීටින් එකට ජොයින් වෙන්න. ඉතින් මීටින් එකට ජොයින් වෙන්න නම් නිල් පාට ජොයින් කියන ටැබ් එක ටච් කරන්න වෙනවා. මේ විදියට මෙන්න මං කලින් කිව්ව විදියට මීටින් ID එක පාස්කෝඩ් එක ඉල්ලන. ඉතින් ඔයා ගුරුවරයා එවලා තියෙන මීටින් ID එක පාස්වර්ඩ් එක ගැහුවට පස්සේ ජොයින් වෙන්න පුළුවන්. එතකොට ජොයින් කියන ටැබ් එක නිල් පාට වෙනවා. මම දැන් ඔයාට එක්සැම්පල් එකක් විදියට පෙන්නන්න ඕනේ ඉන්නවා. මේ අංකයක් අහගෙන මේකෙන් ජොයින් වෙන්න කියන්නේ. මම ඔයාට පෙන්නන්න. ගැනේ හරි කෝඩ් එක ගහනවා අපිට ඇතුල් වෙන්න විදියක් නැහැ මීටින් එකට. ඔයා ගුරුවරයා එවලා තියෙන මීටින් ID එක පාස්වර්ඩ් එක හරියට ඇතුළු කරාට පස්සේ මීටින් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදියට ඔබගේ ගුරුවරයාගේ මීටින් එකට ජොයින් වෙන්න. මේ දවස්වල ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට ගොඩක් උදව් වෙච්ච ඇප් එකක් තමයි Zoom කියන්නේ. මේ Zoom එකෙන් පුළුවන් මේ විදියට පහසුවෙන් අපිට මීටින් එකක් ක්‍රියේට් කරගන්න සහ මීටින් එකකට ජොයින් වෙන්න. මම දැන් මේ දෙකම ඔයගොල්ලන්ට හරියට කියලා දීලා. මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම ගුරුවරයෙක් කොහොමද Zoom මීටින් එකක් ක්‍රියේට් කරගන්නේ, ශිෂ්‍යයෙක් කොහොමද මීටින් එකකට හරියටම ජොයින් වෙන්නේ කොහොමද කියලා දුන්නා. ඉතින් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක අවසානයේදී කොහොමද නරඹුවද. මේ වීඩියෝ එක නරඹපු ඔබ දැන් දන්නවා කොහොමද සාර්ථක ලෙස මීටින් එකක් ක්‍රියේට් කරගන්න කොහොමද මීටින් එකට ජොයින් වෙන්නේ කියලා. ඔයාලට මම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මාලෙන් කමෙන්ට් එකේ කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න කැමතිනම් මේ අකඩමි channel එක subscribe කරන්න අනිවාර්යෙන් කියලා. වීඩියෝ එක ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එන්නේ මේ වගේ වීඩියෝ එකක් තවත් මොනද Thank you.